ඇත්තටම ජීවිතේ ඒ කියන්නේ ඇති ජීවත් වුණා ඇති දැන් හොඳටම ඇති වගේ හැම සමහර ලාවට අපි මෝඩ තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කාලයක් මට තිබ්බා මගේ ජීවිතේ. දැන් හැබැයි මම එහෙම හිතන්නේ සමහර වෙලාවට සමහර ප්‍රශ්න වලදී හිතනවා ඇයි මෙහෙම වෙන්නේ මට විතරක් වෙන්නේ ඇයි ඇයි මෙච්චර ප්‍රශ්න තියෙන්නේ මම හැමදෙස්සෙම හිතනවා අනිත් හැමෝම මං වගේ ඇති කියලා. ඉතින් එහෙම හිතලා සමහර තැන් ඉතින් ජීවිතේ එහෙම තැන් තියෙනවා දුක් වෙන පසුතැවෙන. නමුත් මං හිතනවා මේ හැම දෙයක්ම බලාපොරොත්තු නම් ඇත්තටම චූටි කාලේ ඉඳන් අද වෙනකම්ම තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. අපි ආස දේවල් අපිට ලැබෙන්නේ අපි ආස දේවල් අපිට කරන්න වෙන්නේ බලාපොරොත්තු වෙන හැම දෙයක්මත් අපිට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මං ජීවිතේ ලකුවට හීනම වාගෙන නැහැ. නමුත් මං මගේ ජීවිතේ මේ වගේ දේවල් කරගන්න ඕනි කියන හීනේ තියෙනවා. අම්මට තමයි ඉතින් මං ගොඩක් දේවල් කියන්නේ. මං හැමදේසෙම ඉඳන්නේ අම්මා නැති වුණොත් ඉතින් මං කාටද මගේ දේවල් කියන්නේ කියලා. ගොඩක් වෙලාවට ඒක මට හිතෙනවා. මගේ ජීවිතේ මං හිතනවා ගත්ත මෝඩම තීරණේ තියෙන්නේ 2019 අවුරුද්ද. ඉතින් මම ඒ අවුරුද්ද ඇත්තටම මතක ගන්න කැමති නෑ. එචන මොකද්ද මේ? ඒක කොහොමද කියන්නේ? අපි හිතමුකෝ ඒක ආදරයක් කියලා. මට හිතෙනවා ඇති දැන් ඒ කියන්නේ මෙහි ජීවත් වුණා ඇති කියලා ගොඩක් වෙලාවට හිතෙනවා. ඒ කියන්නේ මම ලංකාවට ආසයි. නමුත් ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට කැමති නෑ. හේතුව අපේ මේ වගේ ලස්සන රටක් තියෙනවා. නමුත් ආකල්ප වලින් අපි ඉන්නේ මනං හිතා ගන්න බැරි තැනක මිනිස්සු ඉන්නේ. නිලු කොහමද? හොඳයි. කොහමද ඔයාට? සන්තෝෂෙන් ඉන්නවා නේ ඔයා? මම ඉතින් හැමදෙස්සෙම සන්තෝෂෙන් ඉන්නේ. ඒ කොහමද නේ ඔයා? ඒ කියන්නේ ඔයාට ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැත්තෙමත් නෑ. ප්‍රශ්නන් තියෙනවා. ඉතින් ඒවනට හැමතිස්සෙම හිනා වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. ගණන් ගන්න නෑ ප්‍රශ්න. ගණන් ගන්න. ගණන් ගන්න වෙලාවල් තියෙනවා නැත්තෙම නෑ. එන විදිහට ඉතින් මූණ දෙනවා මම. ඒ කියන්නේ සාමාන්‍ය වගේ ප්‍රශ්නයක් අහපම ඔයා කොහොමද ඒක රියැක්ට් කරන්නේ? මං කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාට දැන් ඔන්න ලොකු ලොකු සල්ලි දැන් සල්ලි උමනාව කියලා දැන් ලොකු ගොඩක් අපි හිතමුකෝ ලක්ෂ 10 එක පාටයට වෙද්දි ලක්ෂ 10ක් හොයා ගන්න ඕනේ. අතේ තියෙන රුපියල් 10000යි. හරිද? කොහමද ඔයා එක පාට මේ සල්ලි හොයාගන්නේ? යාළුවන්ට කතා කරලා කියනවද? ගෙදරට කතා කරලා කියනවද? ඔය ඉස්සලාම ගෙදරට කතා කරනවා. නැති වුණොත් ඉතින් යාළුවන්ට කතා කරලා කියනවා. ඔයාට කතා කරලා කියනවා. ඒ කියන්නේ ඔයාට ඒ වගේ සල්ලි උමනාවක් වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවයකට සල්ලි දෙන්න යාළුවෝ ඉන්නවා. සල්ලි හදිසියක් උනොත් මට කතා කරන්න බෑ. මගේ අතේ සතයක් නිලු දැන් ඔය හරි ජනප්‍රේමී දවස්වල ඔයා ආපු කාලේට වඩා මම හිතන ඇත්තටම මම මේ කාලේ තමයි ඔයාගේ පීක් ටයිම් එකනේ. දැන් මේ වගේ අපිට දැන් වාහන වල යන්න පෙට්‍රල් නැහැ එකක්. පික්මී උබර් වල යන්න ඇත්තටම සල්ලි නැහැ. නේ? පික්මී උබර් වැඩ කරන්නේත් නැහැ. එතකොට ඔයා මේ පාරේ බහලා යද්දී ඔයාගේ අඳුර ගන්නද ගොඩක් මිනිස්සු? ඔව් මෙහෙමයි ද. ඇත්තටම පික්මී වල යන්න නැහැ. වාහන ප්‍රශ්න තියෙනවානේ මට. හැබැයි මේ කොළඹ වල තමයි ওই ප්‍රශ්න තිබ්බේ. ගෙදර යනකොට ඉතින් මම කොහමද යන්නේ බස් එකේ? ඉන්න අර ලොකුවට ඒක දැනුන්නේ නැහැ. ඉතින් මෙහෙ කොහේ හරි යනකොට තමයි පිග්මි එකක් ඕන වෙන්නේ. ඉතින් නැති වුණොත් එහෙම පාට ගිහලා ටුක්ක ගන්නවගෙන යන්න ඕන ගමන යනවා. අර ගානක් නැද්ද එහෙම? නෑ. ඉතින් මම ලොකුවට හිතන්නේ මම හැමතිස්සෙම මාව දකින්නේ මම සාමාන්‍ය මිනිහෙක් විදිහට. අනේ සරල වෙන තරමට ලේසි ජීවත් වෙන නේද? නිලු දැන් ඔයාට ගොඩක් අය සමහර කාලෙදි දැන් බිසි වෙන්නේ කාර්ය බහුල වෙන්නේ තමන්ගේ පීක් ටයිම් එකේ නේද? ඒ කියන්නේ අපි හිතමු ටෙලි නාට්‍යයක ඔයා මේ එන්රෝල් කරනවා නම් ඔයාට තව ටෙලි නාට්‍ය ගලාගෙන එනවා. ඔයා කොහොමද ඒ වගේ වැඩ එහෙම බාර ගන්නවද? ඔයා කාර්ය බහුල වෙන්න කැමතිද නැත්නම් එක කාලයකට කරන්නේ එක කලාකෘතියක් විතරක්ද? නෑ එහෙම නැහැ. ඉතින් හොඳ නිර්මාණ આવොත් බාර ගන්නවා. ඉතින් මේ කාලේ අමාරුයි ගොඩක්. ඉතින් වැඩ ගොඩක් අමාරුයිනේ දැන් තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඉතින් එහෙම ආවොත් මම ඉතින් ගොඩක් වෙලාවට තෝරගෙන තමයි දැන් නම් කරන්නේ. ඉතින් තෝර වේරගෙන හොඳ නිර්මාණයක් આવොත් අනිවාර්යයෙන්ම කරනවා. අපි මතක් කරමු කවම මේ ශේෂ්ත්‍රයට එන්නේ. මං හිතන්නේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරයි ඉස්ලාම් එනවා.
ඔයා ඊට පස්සේ නර්තන ශිල්පිනියක් විදිහට ගොඩක් වැඩ කරනවා නේ ඔව් අතරම ඔයාම රම්මනේ 2015 දින ඉතින් එදා ඉඳන් අද වෙනකන් ඒ විදිහටම ඒ වගේම ඉන්නවා ඉතින් ඒක නම් මම අතරම ගොඩක් සතුටුයි මොකද ඒ කාලේ ඉතින් අතරම හිතුවේ නෑ ඇක්ටිං කරන්න මොඩලින් කර ඉතින් මේ වගේ දැන් අද ඉන්න තැන ඉතින් මටත් පුදුමයි මොකද හිතපු නැති තැනකට නෑවිලා තියෙන ඉතින් 2015 දෙන්නම ශ්‍රී ලංකාව කියන්නේ මගේ ජීවිතේ මං හිතනවා ලොකු අත්දැකීමකට වැඩිය ඒක මගේ ජීවිතේට ගොඩක් දේවල් දුන්න තරංගයක් කියලා. ඉතින් ඒ තරංගයෙන් පස්සේ මං හිතනවා මම මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා ගත්තා කියලා. Thank you දෙරණ. නිලු දැන් ඔයා මට මතකයි ඒ කාලේ ඉඳලා ඔයා හරි රංගනයට හරි කැමති. හැබැයි ඒ කාලේ මං හිතනවා අධ්‍යාපන කටයුතු ඉවර කරලා නැහැ. දැන් මං හිතනවා අධ්‍යාපන කටයුතුත් බැලන්ස් එකේ කරගෙන කලාවත් මාර බැලන්ස් එකේ කරගෙන හරි ලස්සනට ඉන්නවා ඉතින් නේ ඔව් ඒ කියන්නේ ඒ කාලේ ගොඩක් ওই ඩාන්සින් පැත්තට තමයි ඉතින් කැමති මං හිතන්නේ වانوں වද කැටි මේ ඉතින් හැබැයි ඉතින් ඇක්ට් කරන්න නම් ඇත්තටම ඒ කාලේ හිතුවේ නැහැ ඉතින් නිරූපණය ඩාන්සින් ඒවට තමයි ඉතින් දැන් වෙනකොට රංගනයේ පැත්තෙන් ඉතින් යම් තැනක ඉන්නවා කියලා හිතනවා නමුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා දිගටම රංගනය කටයුතු කරගෙන ඉන්නද බලාපොරොත්තු නැත්නම් වෙන බලාපොරොත්තු තියෙනවද මොනා හරි බලාපොරොත්තු නම් ඇත්තටම චූටි කාලේ ඉඳන් අද වෙනකම්ම තියෙනවා ඉතින් සමහර වෙලාවට අපි හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ අපි ආස දේවල් අපිට ලැබෙන්නේ අපි ආස දේවල් අපිට කරන්න වෙන්නේ බලාපොරොත්තු වෙන හැමදේමත් අපිට ලබා ගන්න බැරි වෙනවා ඉතින් මං ජීවිතේ ලකුවට හීනමවාගෙන නැහැ නමුත් මං මගේ ජීවිතේ මේ වගේ දේවල් කරගන්න ඕනි කියන හීනේ තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. දැන් අපේ රටේ දැන් ඔයාලට තියෙන මට කියන්නක දැන් ඔයාලට තියෙන දැන් මේ අර බුදු කාර්ය තත්ත්වය අපි හැමෝටම බලපාන රටේ. ඔයාට තියෙන ලොකුම හීනේ මොකද හැබැයි කරගන්න? ඒක තමයි ප්‍රශ්නයක්. ලොකුම හීනේ. මගේ ලොකුම හීනය මම කැමති ඇත්තටම නිදහසේ ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා මං හිතනවා නිදහසේ ජීවත් වුණාම අපි බලාපොරොත්තු වෙන ජීවිතය අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා හිතේ සතුටින් නිදහසේ ජීවත් වෙන්න තිබුණ මතේ ඇති. ඒක තමයි අංක එක. ඔයා හිතන විදිහට වාගේ නිදහස නැති වෙන්නේ මොන වගේ හේතු නිසාද? නිදහස බාධා වෙන්නේ මොන වගේ දේවල් නිසාද? ඒක ඉතින් මම හිතන්නේ මගේ මෝඩකම හින්දා කියලා. ඒකට වගේ කතාවක් කියන්නේ ඒක නම මොඩ තීරණ ගන්නවා සමහරවිට අම්ම ගොඩක් ගන්නවා මේ ඊට පස්සේ දුක් වෙනවා නේ දුක් වෙනවා මාර් විදිහට දුක් වෙනවා මම දන්නවා ඔයා ගොඩක් අය හරියට විශ්වාස කරන කෙනෙක් අනිවාර්යෙන්ම ගොඩක් විශ්වාස කරනවා ඉතින් මම දන්නේ ඒ කියන්නේ මම හැමතිස්සෙම හිතනවා අනිත් හැමෝම මං වගේ ඇති කියලා ඉතින් එහෙම හිතලා සමහර තැන් ඉතින් ජීවිතේ එහෙම තැන් තියෙනවා දුක් වෙන පසුතැවෙන නමුත් මං හිතනවා මේ හැම දෙයක්ම ජීවිතේ ලොකු අත්දැකීමක් මගේ ඊළඟ ස්ටෙප් එකට ඔයා නිලු දැන් ඒ කිව්ව නිසා මං අහන්නේ ඔයා ගොඩාක් එහෙම දැන් මෝඩ තීරණ අරගෙන පස්ත වෙනවා දුක් වෙනවා කියලා කිව්වනේ එහෙම දැන් මතක් වෙද්දිත් පස්ත වෙන මොකද්ද ඔයාගත්ත තීරණේ ඔයාගේ ජීවිතේට කොහොමද කියන්නේ මේ මගේ ජීවිතේ මං හිතනවා ගත්ත මෝඩම තීරණේ තියෙන්නේ 2019 අවුරුද්ද ඉතින් මං ඒ අවුරුද්ද ඇත්තටම මතක් කරන්න කැමති නෑ ඒ කියන්නේ මොකද්ද මේ ඒක කොහොමද කියන්නේ අපි හිතමුකෝ ඒක ආදරයක් කියලා මතක කරන්න කැමති නැහැ ඒ කියන්නේ ආදරය කියලා මං හිතන්නේ මම ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාස කඩ කරනවා කඩ කරා කියනත් බෑ ඇත්තටම එතන තිබ්බේ මං හිතනවා තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැතුව ආදරේ අඩුවක්වත් නැත්නම් බොරු කරලා රවට්ටන කියන එකවත් නෙමෙයි දෙන්නේ හරියට ගැලපෙන්නේ නැත්නම් කෙනෙක් ජීවත් වෙන විදිය ගොඩක් වෙනස් කරන්න ගියොත් එහෙම අපිට බැරි වෙනවා ඒ කෙනත් එක්ක ජීවත් වෙනනේ මම මාව දකින්නේ මං විදියට ඉතින් මට ගොඩක් වෙනස් වෙන්න බෑ ඒ කියන්නේ මම සාමාන්‍ය විදියට හරි නිදහසේ ජීවත් වෙන කෙනෙක් මං චූටි කාලේ ඉඳන් මගේ දෙමාපියෝවත් මට නීති දාලා මාව හිර කරලා නැහැ ඉතින් මම වැරදි කළත් නැහැ ඒ වගේම ඒගොල්ලන් ඒ විශ්වාසය අදටත් තියෙනවා මං හිතනවා ගෑනු ළමයෙක් විදියට මම මේ විශ්වාසය රකින්නවා නම් නිවැරදි විදියට ජීවත් වෙනවා නම් කාටවත් වචනයක් කියන්න බැරි විදිහට ඉන්නවා නම් ඒක තමයි කෙනෙක්ට තියෙන්න ඕන දෙන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් වලට ලොකු ප්‍රශ්න දාගත්තාම එතන රැඳෙන්න අමාරුයි. එතකොට අපේ හිත කැඩෙනවා.
මට හිතෙනවා නිලුෂි දැන් මම දන්න නිලු ගොඩාක් අර පසුතැවෙන දුක් වෙන කෙනෙක් නේ. හැබැයි දැන් අර අත්දැකීමුත් එක්ක මට හිතෙනවා පොඩ්ඩක් අර අපි කියන්නේ මෝරලා කියලා. ඔව් නම් පොඩ්ඩක් ගොඩස් ඇවිල්ලා තියෙනවා. පරිස්සමයි. ඒකට ඕන දේ දරා ගන්න පුළුවන් නේ. පුළුවන්. අම්මෝ පුළුවන්. ඒ කියන්නේ මං හිතනවා මට දැන් ඒ කියන්නේ කවුරු හරි ගහලා කපල ගියත් අර කියන්නේ ඊළඟ ස්ටෙප් එක ලේ පෙරාගෙන හරි එහෙම යන්න පුළුවන් ගට්ස් ඇවිල්ලා ඒ කියන්නේ ඒ තරම් මොරල් එකක් මට දැන් හැදිලා තියෙනවා ඒ කියන්නේ මං වෙන කිසිම දයක් ලොකුවට ගණන් ගන්නෑ මං හිතන්නේ ඉතින් අපි හැමෝටම ජීවිතේ දේවල් වෙනවා මට විතරක් නෙමෙයි මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවදනේ ගොඩක් දේවල් වෙන ජීවිතේ ඉතින් ඒක බලුවම මට වෙලා තියෙන පොඩි දෙයක් නේ ආදරය කියන එක සාමාන්‍යයෙන් ඒස මං මගේ හිත හදාගෙන මං ගොඩක් වෙලාවට හදාගෙන මමම කියන මටම කියලා ගොඩක් වෙලාවට අපි යාළුවන්ට කියලා සමහර තැන් වල දුක් වෙනවනේ ඉතින් ගොඩක් වෙලාවට මම්ම තමයි මගේ ප්‍රශ්න හිර කරගෙන තද කරගෙන මම්ම ඉතින් විසඳුම් හොයනවා සමහර වෙලාවට ලැබෙන්නේ සමහර වෙලාවට ඉතින් යාළුවන්ට කියනවා දරා ගන්නම බැරි අවස්ථාවක නෙළු දැන් ඒ දරා ගන්න බැරි අවස්ථාවක ඔයා මට මතකයි මං හිතන මේ කතාව කිව්වොත් හොඳයි ඒ කියන්නේ එකක් ශේෂ්ත්‍රට අලුත් කෙනෙක්ට වෙන්න පුළුවන් මේ වැඩසටහන බලන කෙනෙක්ට වෙන්න පුළුවන් ගෑනු ළමයෙක්ට නේද ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෑනු ළමයි පිරිමි ළමයි අතර සම්බන්ධකම් ඇති වෙනවා ඒව නොතේරුම්කමට අනවබෝධයෙන් ඇති වෙන දේවල් ඊට පස්සේ ඒවා නැති වෙනවා අත්දැකීමුත් එක්ක ඒව තේරුම් ගද්දි සමහර වෙලාවට පස්සවීම ඇති වෙනවා ඒව සාමාන්‍ය ජීවිතේ හැබැයි එක කාලයක් මට මතකයි අනේ මට ඇත්ති වෙලා තියෙන්නේ දැන් අක්කේ කියලා තැනටම ආවා ජීවිතේ. සමහර වෙලාවට මට ජීවිත නැති කර ගන්න තරම් හිතනවා වගේ කතාවකුත් කියලා තියෙනවා. නේ? දැන් හැබැයි එහෙම බලද්දි දැන් ඒව සාමාන්‍ය දේවල් නේද? ඔව් ඒ කියන්නේ එහෙම තිබ්බ අතරම ජීවිතේ ඒ කියන්නේ ඇති ජීවත් වුණා ඇති දැන් හොඳටම ඇති වගේ එහෙම සමහර වෙලාවට අපි මෝඩ තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කාලයක් මටත් තිබ්බා මගේ ජීවිතේ. දැන් හැබැයි මං එහෙම හිතන්නේ සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලදී හිතනවා ඇයි මෙහෙම වෙන්නේ මට විතරක් වෙන්නේ ඇයි ඇයි මෙච්චර ප්‍රශ්න තියෙන්නේ කියලා. නමුත් මං දකින විදිහට අපි ඒ කියන්නේ මේ ආත්මේ නැති වුණත් ගියපු කිසියම් ආත්මික මොකක් හරි කර්මයක් කරලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අපි ගෙවන්න ඕනේනේ. එතකොට අපි කොච්චර මේව කරත් ඒක අපිට ගෙවන්න නැතුව යන්න බෑ. ඒක අනිවාර්යෙන් මූණ දෙන්න ඕනේ. ඉතින් මට ඒක කියන්නේ මට මතක් වුණා මම ওই වගේ බණක් අහනකොට ඒක කාලෙක මේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙක්ටයි බබාලා නැහැ. ඉතින් එයාලා කැලේක ගිහිල්ලා මේ වතුරේ ගිහිල්ලා මේ වැවක ඒගොල්ලන් කැලේකට තමයි ඒගොල්ලන් ගිහිල්ලා තිබ්බේ. ඊට පස්සේ ඒ ගිහිල්ලා එයාලට කන්න පළතුරු ඕන තරම් දෙනකොට මේ දෙන්න හැමදාම කාලා තියෙන බිත්තර. සත්තුන්ගේ කුරුලන්ගේ බිත්තර කාලා තියෙන. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ ආපු හැම ආත්මෙකදීම එයාලට ළමයි හම්බෙන්නේ නැහැ. ඕක බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරෝ ඕක දකිනවා ඒ දෙන්න ඒ ආත්ම භාවයේ උපදිලා. පස්සේ බුදුහා ඒ දෙන ප්‍රාර්ථනා කරනවා පොඩි පලසක් දාලා අපි දෙන්නට කියන්නේ මේ ආත්මේ බබෙක් හම්බෙනවා නම් බුදුහාමුදුර මේ රතු පලසෙන් වඩින්න ඕනේ කියලා. හැබැයි බුදුහාමුදුර එක දකිනවා. මොකද බුදුහාමුදුරන්ට පෙරදැකීමේ ඥානය තියෙනවනේ. ඒත් මේක දැකලා මේ කතාව සිද්ධිය හැමදේම දැනගෙනත් බුදුහාමුදුරෝ මේ රතු පලසෙන් යන්නේ නැහැ. අපිට එතකොට හිතෙන්න පුළුවන් ඇයිද කියලා. ඇත්තට මේකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ ඒ දෙන්නන්ට ඊට පස්සේ පහදලා දෙනවා. ඔය දෙන්න මේ කර්මය ගෙවන්න ඕනේ. ඔයගලන්ට එච්චර දේවල් තියෙනකොට ඒ කියන්නේ මම හිටියා කියලා මේ පව නැති කරන්න බෑ. ඉතින් මං හිතනවා ඒ වගේ තමයි අපි මොනවා හරි දෙයක් කළා දෙනවනම් ඒක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. කොච්චර දේවල් කරා දන් දුන්නත් පින් දුන්නත් ඒකෙන් පැනලා යන්න කාටවත් ඉතින් නිලු දැන් ඔයාට හිතෙන්නේ නැද්ද දැන් ටිකක් කල් හිටියා ඔය හැමදේම කතා බහ කරලා ගැලපෙන කෙනෙක් එක්ක සෙටල් වෙන්න ඕන වගේ එකක් හිතෙන්නේ නැද්ද නැහැ හිතෙන්නේ නැහැ මම හිතන්නේ තනියම ඉන්න එක තමයි ගොඩක් මොහොඳ කියලා මොකද ප්‍රශ්න අඩුයි රණ්ඩු වෙන්න ඕනේ ඉතින් තනියම ඉන්නකොට ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් දෙන්නෙක් එක්කෙනෙක් එක්ක ඉද්දි මේ රණ්ඩු වෙනවා ප්‍රශ්න වැඩි ඒ වගේ දේවල්ද අදහස් කරන්නේ නැහැ එහෙමවත් නෙමෙයි ඒ කියන්නේ හරියටම තේරුම් ගන්න කෙනෙක් හම්බුන් නැත්තම් ජීවිතේ මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා නම් ඉතින් ඊට වැඩිය හොඳයිනේ තනියම ඉන්න එක සමහර විට හම්බෙන්න පුළුවන් මම කියන්නේ නැති වෙයි කියලා නමුත් මම දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මට දැන් ආදරේ ඕනේ ආදරේ කරන්න ඕනි කියලා හේතුව මං හිතනවා මට අර තිබ්බ කාලයත් එක්ක මම සාමාන්‍ය මං විදිහට මං ඉන්න කැමතියි. ඉතින් ඒ නිදහසේ
තනියම කාටත් කරදරයක් නැතුව කාටත් මුකුත් කියන්නේ නැතුව පාඩු ඉන්න තමයි මම කැමති. ඔයා ඉතින් එහෙම දැන් අපි හිතමුකෝ ඔයා කසද බැඳ අනිවාර්යෙන් කසද බඳින්න ඕනේනේ. ඔව්. නේ ඒ කියන්නේ ඔයා හිතුවත් හැබැයි ඔයගේ අම්මයි තාත්තාට අනිමින් දෙන්නේ නැහැනේ. ඒ කාලේට ඔයාට හිතුනොත් එම අනේ මට මගින් මෙයාට කරදරයි හරියන්නේ නැහැ අපි දෙන්න මෙහෙම ඉන්න එක මං වදයක් වගේ මෙයාට මොකද ඒක හරි වගකීමක්. මොකද එයාත් ඒ වගකීම ගන්න ඕනේ ඔයාත් ඒ වගකීම ගන්න ඕනේ. එතකොට ඔයා දෙන්න වෙන් වෙයිනේ. නෑ මං මගේ චූටි කාලේ නම් ඇත්තට මං හිතලා තියෙන දෙයක් තමයි මං කවුරු හරි බැන්දොත් මට ගැහුවත් මාව මැරුවත් මොන ප්‍රශ්නය ආවත් මං දාල යන්නේ නැහැ කියන එක. ඒක ඉස්සරින්ම තිබේ. ඒ කියන්නේ ඩිවෝස් කියන එකට මං කැමති නැහැ. ඉතින් ඒ නිසා මං දන්නේ නැහැ මැරි කරන එක නම් මොන වගේද කියන්නේ. ඇත්තට අපි දන්නේ නැහැනේ දෙන්නෙක් එකතු වෙන. අපි කොච්චර කිව්වත් දෙන්නෙක් එකතු මැරි කරාම එක්කෙනෙක් වෙනවා කියලා ඒක සම්පූර්ණ බොරුවක්. කවදාවත් දෙන්න දෙන්නම තමයි දෙන්නෙක් එක්කෙනෙක් වෙන්න බෑ. මොකද දෙන්නෙක්ගේ හැඟීම් ආකල්ප හැම දෙම වෙනස් ජීවිතවල විදිය ඉඳන්ම. කවුරු හරි කියනවා නම් එකට එකතු වුණාම ඒ දේවල් හරියනවා කියලා ඒක බොරුවක්. ඉතින් ඒ තියෙන නොගලපීම එක තමයි ජීවත් වෙන්නේ. එතකොට ඉතින් අපිට සිද්ධ වෙනවා ජීවිතේ කැප කරන්න. අන්න එතනදී තමයි කැප කිරීම කියන වචනේ මට දාගන්න වෙන්නේ මේකට. එතකොට ඉතින් ආදරෙන් ඉතින් ජීවත් වෙන්නත් ඕනේ. ප්‍රශ්නක් තියෙනවා රණ්ඩුත් ඒ තරහත් ඒ. හැබැයි මම හැබැයි මං කැමති නෑ අර ගහ ගන්න නරක වචන කියන ඒවාට කැමති නෑ. ඒව කියවනවා මට තරහ යනවා. ඔයා හිතන දැන් ඔයාට හම්බෙනවා ඔයා ආදරය කරන කාලේදී ඔයාට ප්‍රොපෝසල් එකක් එනවා. හැබැයි එයා ඒ කාලේදී මාර හොඳයි. කවදාවත් ඔයාට නරක වචනයක් කියන්නෙත් නැහැ. අඩුම තරමේ උඹ කියලාවත් කියන්නේ නැහැ. ඔයාට තහංචි දාන්නේ නැහැ. නමුත් මෙයා බැඳලා පස්සේ සෑහෙන වෙනස් වෙනවා. හිතයි සමහරට අපි කිව්ව වගේ ඔයා කිව්වත් වගේ මිනිස්සුට අගල වෙනස් වෙනවා නේද? එතකොට ඔයා අපි අපිට මිනිස්සු කාලා බලන්න බෑ අපි කියන්නේ. කියමනටත්. ඔව්. එතකොට මොකද කරන්නේ? එතකොට ඉතින් මොනවා කරන්නද දෙයියනේ මේක ඉතින් මට හිතා ගන්න බෑ. එතකොට ඉතින් ඇත්තටම ඒක දරාගෙන ඉන්න වෙන්නේ. හැබැයි ගොඩාක්ම ටෙන්ෂන් ආවොත් ගොඩාක්ම ප්‍රශ්න ආවොත් ඉතින් එතන ඉන්න බැරි වෙයි. මම නම් හිතනවා මම කාගෙන හරි මොකද තව ටික කාලයක්නේ තියෙන ජීවිතේ ඉඳී කියලා. මොකද මේ කාලේ එයාව අපි හිතමු ඩිවෝස් කරා හරි මොකක් හරි වුණා කියලා ඒ තව දෙහිකට යන්නත් බෑ හිතන්නත් බෑ. එතකොට කාගෙන ඉදී මං හිතනවා මොකක් හරි මම මොකක් හරි කර්මයක් කරන්න ඇති ගියාද නේ කියලා හිතාගෙන මේක ඉවර වෙන්නේ ඊට පස්සේ ඊළඟ ආත්මේ අනේ හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්නේ කියලා හිතා ගන්නවා. හරි ඔයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් මේ ආත්මේ තමයි කියලා මම ප්‍රාර්ථනා කරනවා නේද? මොකද හොඳ කෙනෙක් නිසා. දැන් ඔය වගේ දැන් ඔයා නර්තන ශිල්පිනියක්නේ. දක්ෂ නර්තන ශිල්පිනියක්. ඔයාට කොච්චර උදව් වුණාද මේ රංගන ශාස්ත්‍රයට ඔයා දක්ෂ නර්තන ශිල්පිනියක් වීම? ගොඩක්. ඒ කියන්නේ මං හිතනවා මට බැරි සින්දු කියන්න. ඒ වුණාට මගේ එක ආසයි. සින්දු කියන්න තමයි බැරිම. ඩාන්සින් කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් උදව් වෙනවා. يعني මං කරන වැඩවලට මොකක් හරි හිතමු ඔඩිෂන් එකකට ගියා මොකක් හරි දෙයකට ඩාන්සින් කරලා තියෙන එක ගොඩක් ඒ කියන්නේ අයට නැති දෙයක්නේ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි පිරිසක් ඉන්නවා. නමුත් ඉතින් මං හදාරලා තාපු නිසා ඒක ලොකු අවස්ථාවක්. ඉතින් දක්ෂයත් ගොඩක් ඉන්නවා. ඔයා ගොඩක් දක්ෂයි මං වගේ නර්තනයන් දැකලා තියෙනවා නේ. මට ඉතින් වැඩි දියුණුවලා කියලා තව තව එන්න එන්න. වැඩි දියුණුවලා. ඔව් අනේ හොඳයි නේ. එතකොට නිලු ඔයා කියන ආදරවන්තියක් නෙමෙයිද දැන්? නෑ අනේ නෑ. මට ගැළපෙන්නේ මොන වගේ කෙනෙක්ද? මට ගැළපෙන්නේ මට ගැළපෙන්නේ ඇත්තටම ඉස්සර මං හිතුවා ඕක හරියට හිතුවා. මට මම දකිනවා මෙන්න මේ වගේ කෙනෙක් මට ඕනේ. මෙහෙම කෙනෙක් ඕනේ. හරියට හිතනවා මං යාළු වෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මෙහෙම නැති කෙනෙක් එක්ක මං යාළු වෙන්නේ. හැබැයි ඇත්තටම කිව්වොත් මං ඒ කියන්නේ දැන් අපි ඕන කෙනෙක් ආදරය කළා තියෙනවානේ කඩපිට. ඒ කියන්නේ හිතර ගනන මේ ආදරය කරන්න නොහිතර කෙනෙක්ට. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම ගැළපෙන කෙනෙක් හොයන්නේ. ගැළපෙන කෙනෙක් හොයන්නේ ගැළපෙන්නේ නැති කෙනෙක් තමයි දැන් හොයන්නේ. මොකද වැඩේ වැරද නම් ගැළපෙන කෙනෙක් හොයන්නේ කියලා. හරි. ඔයාට ගැළපෙන කෙනෙක් හම්බේ. ඔයාගේ ශේෂ්ත්‍රේ ඉන්න හොඳම යාළුවා කවුද නිලු? මගේ ශේෂ්ත්‍රේ මට හොඳම යාළුව නැහැ. හැමෝම එක මං ගොඩක් හොඳින් ඉන්නවා. හැමෝටම ගොඩක් ආදරේ. ඒ කියන්නේ
මං හැමෝටම මම දකින එක විදියට ඒ කියන්නේ මට මේ ශිෂ්‍යයෙ හොඳම යාළුවෙක් කියලා නැහැ හැමෝම මගේ යාළුවෝ හම්බුනහම කතා කරනවා ඉතින් ඒගොල්ලන්ත් එක්ක ඉන්නවා ඉතින් මම විශේෂ යාළුවෙක් කියලා මේ ශිෂ්‍යයෙ එහෙම නැහැ ඒ කියන්නේ මේ ශිෂ්‍යයෙ විශේෂ යාළුවෙක් කියලා ආශ්‍රය කරන්න බෑ එකට අනිවාර්යෙන් මම දැකලා තියෙන ප්‍රශ්න තියෙනවා හොඳම යාළුවෙක් එකට ඉඳගෙන තව තැනකට ගිහිල්ලා වෙන දේවල් කියනවා ඉතින් ඒගොල්ලන් තරහ වුණාම ආයාගේ මෙහෙම ඊට පස්සේ හිතන්න ඇති තැනක ප්‍රශ්නයක් ගොඩ ගැහෙනවා ඉතින් මං කියන්නේ හොඳ යාළුවෙ හැම කරන්න හොඳ නැහැ තරහ වුණත් තියෙන විශ්වාසය අපි පළුදු කරන්න හොඳ නැහැ නේ කෙනෙක් විශ්වාසයට දෙයක් කියුවාම ඇයි අපි තරහ වුණාම කියලා අනිත් පැත්තට කියන්නේ ඒක යාළුකම නෙමෙයිනේ ඉතින් මට මම මගේ චූටි කාලේ ඉඳන් ඉන්න යාළුවෝ ඉන්නවා අද වෙනකම් සහ මන් කීප දෙනෙක් යාළුව විදිහට ආශ්‍රය කරනවා. ඉතින් ඒ යාළුවෝ දන්නවා ඒගොල්ලන් මට මොකක් හරි විශ්වාසයට දෙයක් කිව්වොත් තරහ වුණා නෙමෙයි මගේ බෙල්ල කැපුවා නම් මම කාටවත් ඒක කියන්නේ නැහැ. ඉතින් මම ඒ නිසාම මේ යාළුවෝ මේ ශේෂ්ත්‍රයේ යාළුවෝ මට නැහැ. හැබැයි මම හැමෝම එක්ක හොඳින් ඉන්නවා. මට කවුරුත් එක්ක තරහකුත් නැහැ. මම හැමෝටම ආදරේ ඇත්තටම. මන් දන්නේ අනිත් අය මං ගැන හිතන විදිය. නේද දැන් ඔයා ජනප්‍රියයි. මං හිතන්නේ මේ කාලේ ගොඩක් ජනප්‍රියයි. ටෙලි නාට්‍ය හරහා ඊට පස්සේ ඔයා විද රියැලිටි වැඩසටහන් හරහා ආවා. වෙළඳන්වීම් කළා තියෙනවා. ගොඩක් ජනප්‍රියයි. ඔයාට එකපාරට මේ ජනප්‍රියත්වය නැති වුණොත් ඔයාට පුළුවන් දරා ගන්න. අපෝ පුළුවන්. ඒ කියන්නේ මේ මම ජනප්‍රිය වෙන්න ඕනි කියලා ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රයට ආපු කෙනෙක් නෙමෙයි මගේ කැමැත්ත සහ මං ආස හින්දා ආපු කෙනෙක්. ඒ කියන්නේ මට හිට වෙන්න ඕනේ මට මේ තැනට යන්න ඕනේ මේ පොසිෂන් එකට එන්න ඕනේ කියලා ආපු කෙනෙක් නෙමෙයි. එහෙනම් මම ඊට කලින් මේ තැනට එන්න ඕනේ. මං ආසාවට මං කැමැත්තට කරන්නේ. අපි එක එක්කෙනා එක එක ඒවා දැන් කැමති දේවල් තියෙනවනේ. ඔයත් කැමති දේවල් එක එක්කෙනා කැමති සමහර අය ක්‍රිකට් වලට සෙල්ලම් කරන්න සින්දු කියන්න අර එහෙම තියෙනවනේ. මම මේ මං ආසාවෙන් ආසයි මම මේ දේ කරන්න. ඉතින් ජනප්‍රියත්වය නැති වුණොත් මේක නැති වුණා කියලා මම ජීවිතේ වැටෙන්නේ නැහැ. ඉතින් මේක කියන්නේ తాවකාලික දෙයක්. හැමදාම දිගට කරන්න බෑ. අපි තව ටික කාලෙකින් අපි නැති වෙනවා. ඉතින් මම සාමාන්‍ය විදිහට ඉතින් මම කොහොමත් ජීවත් වෙන සාමාන්‍ය විදිහට මේක නැති වුණා කියලා ඉතින් ලොකුවට දැනෙන්නේ නැති වෙයි වත. ඔයා හිතන්න ඕනට ගැළපෙනම පෙම්වතා කවුද පුංචිතිරේ? පුංචිතිරේ. හැබැයි මට වැඩිපුරම හම්බලා තියෙන්නේ හර්ෂණ වෙත්මගේ. ගැළපෙනම කවුද? සතියෙන කෙනෙක් වෙන්න හද බෑ. ඔයා හිතන විදිහට ගැළපෙනම කෙනා. ඒ කියන්නේ ඔයාට ඔයා රඟපාද්දි මට මෙයා ගැළපෙනවා උසින් හරි සපෝට් එහෙම හිතන මම ආශාවෙන් හිටපු නළුවෙක් කියන්නම් මම ඇක්ට් කරන්න බුද්ධික අයියා. බුද්ධික ප්‍රේම රත්න. ඔව් එයාත් එක්ක මම හරි කියන්නේ මට ඇක්ට් කරන්න හම් වුණොත් මම ආශාවෙන් කියලා හිටියේ බුද්ධික අයියා එක්ක ඇක්ට් කරන්න ඉතින් මේ දැන් ඉන්න කට්ටිය. එයා තමයි ඉතින්. දැන් ඔයා මේ කාලේ විකාශ වෙන මේ ටෙලි නාට්‍ය වලින් ඔයාට ආසාවක් ඇතිලා තිනවද මේ චරිතය මට හම්බුණා නම් ඒ කරන දැන් කරන රංගන ශිල්පිනිය හොඳ කරනවා ඇති මං කියන්නේ යාට හානි වෙන කතාවක් නෙමෙයි මේ චරිතය මට හම්බුණා නම් මට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතන චරිතයක් තියෙනවද මේ දවස්වල විකාශ වෙන ටෙලි නාට්‍ය අතරේ නෑ එහෙම හිතෙන්නේ හැබැයි මම ආසා එක එක චරිත කරන්න يعني ගොඩක් මට වෙස්ටර්න් චරිතනේ හම් වෙන්නේ. ඉතින් මං ආසයි ගමක වගේ අර එහෙම තියෙන ගැමි පරිසරයක තියෙන එකකට يعني මං ඇක්ට් කරන්න ආසයි. ඒ කියන්නේ වෙනසක් නේද කොට ඉතින් ගොඩක් වෙස්ටර්න් වගේ කැරක්ටර්ස් හම් වෙන්නේ. ඒ අර උනහම කවුරු ඒ කියන්නේ දැන් කරන එක එහෙම මං හිතන්නේ එහෙම මට හිතෙන්නේ. ඔයා හිතන්නේ ඔයාලා දැන් ගමක ගොඩක් ගැමි චරිතයක් හම්බ වෙනවා. ඔයාට කොණ්ඩේ ඔක්කොම කළු කරලා ඊට පස්සේ දැන් සාමාන්‍ය විදිහට ඉන්න සිද්ධ වෙනවා. ඔයාගේ ඇඟින් පව ඔයාට මේ පොඩක් මහත් වෙන්න කියනවා. ඔව්. අධ්‍යක්ෂවරයා. හරිද? හැබැයි මේ චරිතේ හරි ඔයා හිතන හරි කල් මේ ඔයා කැමති ගැමි චරිතයක්. එතකොට ඔයා මේ චරිතේ බාර ගන්නවද නැත්නම් ඔයා කැමති නැද්ද ඔයාගේ වෙස්ටර්න් ලුක් එක වෙනස් කරන්න? නෑ මං කැමති. මොකද එහෙම එකක් හම් වෙන්නේ නෑනේ. ඒ නිසා මම වෙනස් කරගෙන මං අනිවාර්යෙන් කරනවා එහෙම වුණත්. ඊට පස්සේ අවුලක් නෑ ආයි බෑක් ටු නෝමල් වෙන්න පුළුවන්. ඔන්න බලන් ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් පුළුවන්. නිලුෂිගේ කැමැත්ත දැන් ආසාව තියෙනවා ගැමි චරිතයකට පණ පොවන්න. ඒ චරිතය නේද? ඒ වගේ චරිතයක් තියෙනවා නම් ඔන්න ආරාධනා ලැබෙයි ඉස්සරහට. බලමු. ලැබුණොත් ඔයාලට මම ඉස්සලාම කියන්නේ. නිලු ඔයා සාමාන්‍යයෙන් ගොඩක් TikTok කරන කෙනෙක් නේ. ඔයා ආසාවට කරනවද නැත්නම් එන ට්‍රෙන්ඩ්ස් කරනවද? නෑ ඒක ආසාවට කරන්නේ. ඒ කියන්නේ මට
මං ගෙදර දැන් ගෙදර නිවාඩුවේ කියන් ෆ්‍රී දවසක් හම්බුනොතේ මට කම්මැලි නම් තමයි මං ගිහිල්ලා ෆෝන් එක අරගෙන කරන්නේ. ඒ කියන්නේ මම මේක ස්පෙෂල් දාගෙන කරන්නේ නැහැ. මට කම්මැලි නම් කියන්නේ මට දවස් ගෙවා ගන්න අර විදියක් ඕනේනේ. ඒත් මොකද මං තනියමත් නේ ඉන්නේ. ඒ හින්දා මං කාමරේට ගිහිල්ලා ෆෝන් එක දිහාගෙන දෙක තුන සෑහෙන්න කරලා සරි සරිට අප්ලෝඩ් කරනවා. එහෙම තමයි මං ගොඩක් TikTok කරන්නේ. සමුගක් හරි කියන්නේ අපි තමයි කොහේ හරි ප්‍රෝග්‍රෑම් එකකට ගියාම වෙලාවක් තිබ්බොත් දැන් අද කරා වගේ හොත් එක එහෙම කරනවා. හරි නිලු දැන් ඔයාට ඒ වගේ TikTok කරන ඒවා ඒවට අකමැති වෙන කවුරු හරි කෙනෙක් ඔයාලට හම්බුනොත් එහෙම ඔයා ඕක කරන්න පානේ ඔය විකාර ඒ වගේ දෙයක් ඒ වගේ එහෙම කිව්වොත් එහෙම අපි ලියන්නවද ඒක? එහෙම කෙනෙකුට හම්බලා හිටියේ ඇත්තටම මේ මූව කරන්න බා මේවා කරන්න බා පිස්සුදෝ කරන්න ඕවා ගැළපෙනවද එහෙම මැනුම් ගහලා තියෙනවා මගේ අම්මෝ අනන්ත අනේ මං ඒවට ලොකුට ගණන් ගන්න මං ආස දෙය මං කරනවා තව චූටි කාලය ජීවත් වෙන්න ඊට පස්සේ මැරෙනවා ඉතින් මොකටද අපි වැරදි දෙයක් කරන්න නැත්නම් හොඳ දෙයක් කියන්නේ කරලා ඊට බැනුම් අහන්න ඕනේ නැහැ නේද මිනිස්සු අපි හැමෝම අපිට තෘප්තිමත් කරන්න බෑ මේ ලෝකේ අපි හැම මිනිස්සෙක් කියන විදිහටම ජීවත් වෙන්න බෑනේ. එතකොට එහා ගෙදර එක්කනයි මෙහා ගෙදර එක්කනයි ඉස්සරහා ගෙදර එක්කනයි පිටිපස්සෙ ගෙදර එක්කනයි මේ වටේම ඉන්න අය විදිහට අපිට ජීවත් වෙන්න බෑ. එතකොට අපිට අනිත් අය විදිහට ජීවත් වෙන්න වෙන්නේ. ඇයි තමන් කැමති දේ තමන් විදිහට නිදහසේ තමන් වෙලා ජීවත් වුණාම ඉතින් මං හිතනවා ඒ ඇති කියලා අපි මිනිස්සුන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කවුරුත්ම. තමන්ට තියෙන විදිහට තමන් කැමති විදිහට ජීවත් වුණාම හරි ලේසි මේ ඉන්න පොඩි කාලයනේ ඉතින්. එතකොට ඔයාට එහෙම වෙලා තියෙනවද? ඒ කියන්නේ එහා ගෙදර මිනිස්සයයි නැත්නම් අම්මගේ යාළුවයි නෑදෑයෝ අයියෝ ඔක්කොම මේ මට එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ මට වෙලා තියෙනවා කියන්නේ ඒ කියන්නේ ඔයාව හදන්න ඇවිල්ලා තියෙනවා. ඔව් මාව හදන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හේතුව ඒක නම් ඇත්තටම දැන් අපි හිතමු මම මගේ විදිය මේක මගේ විදියට වෙනස් විදිය කෙනෙක් ඇවිල්ලා මුලදී නැතුව පස්සේ යා කියනවා මෙහෙම වෙනස් වෙන්න මේ විදියට ඉන්න අර විදියට ඉන්න මේක කරන්න අරක කරන්න මේක කරන්න එපා අරක කරන්න එපා. එතකොට අමාරු වෙන එක يعني වෙනස් වෙන්න බෑ කියන එකම නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. නමුත් 100ට 100ක් කෙනෙක්ව අනිත් පැත්තට හරවන්න බෑ. يعني මං හිතනවා ගැළපෙන අය ඉන්නවා දැන්. මම වෙස්ටර්න් විදියට නම් ඉන්නේ ඒ විදියට ඉන්න පිළිමය ඉන්නවනේ. ගැමි විදියට ඉන්න පිළිමය. එතකොට ඒ ගැළපෙන දෙන්නෙක්නේ යාළු වෙන්න ඕනේ. අර ඒ වගේ ප්‍රශ්න නම් මට ඕන තරම් හැබැයි ගොඩක් ආදරය කරද්දී තමයි ආවේ. දැන් ඔය නෑදෑයන්ගෙන් ඔකින හිතවත් අයගෙන් දැන් අම්මට කියනවා කතා කරලා දුව මෙහෙමයි මෙහෙම අඳිනවා බලන්න අර ටෙලිග්‍රෑම් එකේ මේ වගේ දේවල් කරනවා. ඒක හොඳ නෑ නේද? අපි පවුලට හොඳ නෑ නේද? ඒ වගේ දේවල් එලා නෑ. පවුලේ නම් කවුරුත් එහෙම කියන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් කවුරුත් මට මුකුත් කියන්නේ නෑ පවුලේ අය. ඉතින් මං හිතන හැමෝම ලස්සනට ඉන්න ඕනේ ෆැෂන් කරන්න ඕනේ. ඉතින් එහෙම ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් සමහර අය කැමති නැති අය ඉන්න පුළුවන්. අපි ගෙදරයි ඉතින් එහෙම මට මුකුත් කියන්නේ නැහැ බයින් නැහැ. මං ඉතින් නිදහසේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් මං ඒ විදිහට තමයි ඉන්න කැමති. මම ෆැෂන් එකක් කරා කියලා ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඉතින් ඒක එක එකනා දකින්න විදිය වෙනස්. ඒක වෙනස් කරන්න අමාරුයි ඉතින්. නේද වර තරහනවද? තරහකිල දෙකල තියෙනවද? නෑ ඇත්තටම නෑ. ඇත්තටම නෑ. ඇත්තටම කිව්වොත් මට තරහ යනවා. ඒ තරහ යන්නේ අසීමාන්තිකව මම ඉවසුවාට පස්සේ. ඒ කියන්නේ මම ඉවසන්න පුරවා ගැට්ටෙම ඉවසනවා. ඊට පස්සේ මට දරා ගන්න අමාරුයි. ඒ කියන්නේ මාව වෙවුලනවා. බයින්න ඕනේ. බයින්නත් බෑ. ඊට පස්සේ ඒකේ අවසානම දේ තමයි මං අඬන එක. ඊපස්සේ අඬනවා. අඬලා 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 දවස් ගානක් අඬලා අඬලා තරහ නැති කරගෙන සම්පූර්ණ හිත අදාගෙන අපව බෑක් ටු නෝමල් වෙනවා. තරහ ගියාම නම් ඇත්තටම මම ගොඩක් පසයි. දුක හිතුනා මොකද කරන්නේ? දුක හිතුනාම කරන්නේ මං ගොඩක් ආසයි. ඒ කියන්නේ මං චූටි කාලේ ඉඳන් මං පන්සල් ගිහලා බෝධිය ළඟ තමයි ඉන්නේ. ඒ කාලේ ඉඳන් මම බෝධියට කියලා ඇති ගොඩක් දේවල්. ගොඩක් වෙලාවට මම බෝධිය ළඟට ගිහිල්ලා තමයි මගේ හිත හදාගන්නේ. මට ඒ කියන්නේ මං ගොඩක් බෙල්ලම් ගිහලා පන්සල් යනවා. ඒ පන්සලේ බෝධිය ළඟ වාඩි වෙලා හිටියාම මං හිතන්නේ සෑහෙන හිත නිවෙනවා. මේ දුක හිතෙන වෙලාවටත් තරහ යන වෙලාවටත් ගොඩක් වෙලාවට ඉතින් බෝධි ළඟට ගිහිල්ලා තමයි මම ඉන්නේ. නැති වුණොත් කාමරේ දොර අහගෙන ඉතින් සින්දුවක් අහලා dance කරනවා. එක්ක කතාවක් බලනවා මොකක් හරි. එහෙම තමයි. ඊට පස්සේ ඔයාලට ගොඩක් සතුට හිතෙන වෙලාවට සතුට හිතෙන මොකක් හරි ඔය ආස දෙයක් ලැබුණා කියලා හිතන්නවා. ඔය කැමරේ දෙයක් වඩ ලැබුණා. කාටද ටග්ගල කතා කරලා කියන්නේ? අම්මට. ආ වැඩිපුරම ෆෝන් එකෙන් කාටද කතා කරන්නේ? අම්මට.
කොච්චර කතා කරනවද? ගොඩක් වෙලා කතා කරනවා. ඒ කියන්නේ මගේ ජීවිතයේ අද වෙනකන් හැමදාම මට කෝල් එකක් ආව නම් හරි කෝල් එකක් ගත්ත නම් හරි අම්මා. ඒ කියන්නේ අම්මා තමයි හැම දෙයකම මගේ ජීවිතේ ඉන්නේ. ඉතින් මොන දේ වුණත් ඇත්තටම කියන්න ඕනේ මේ ළඟදි දවසක ඉතින් පොඩි ප්‍රශ්නයක් වෙලා මේ කතා නොකර හිටිය දවස් දෙකක් ඒ කියන්නේ මගේ හිත රිදිලා ගොඩක්. ඒ කියන්නේ මං කතා නොකර හිටිය තරහට නෙවෙයි. මට කතා කරව තැන්නේ හින්දා. ඉතින් මං කැමති නැහැ කිසිම කෙනෙක් අම්මට වචනයක්වත් කියනවට. මොකද මගේ අම්මා ඒ තරම් මාරම හොඳයි. ඒ කියන්නේ එයාට එයාට වරදක් නැහැ කියන්න. මේ අම්මා මෙහෙම කියලා කියන්න වරදක් නැහැ. ඉතින් අර මට දුක හිතුනහම මම ගොඩක් කලාවට එයාට කතා කරන්නේ නැහැ. හේතුව මම දුක හිතලා එයාට කතා කරනකොට එයා ටක් ගාලා දන්නවා මම මොකක් හරි ප්‍රශ්නයක හරි දුකක හරි ඉන්නේ. එයා දැන් මං අඬන එක බලාගෙන ඕන මම කෙනෙක් කැමති නැහැනේ. ඉතින් එහෙම වෙලා මම දවස් දෙකක් යත් එක්ක හදානකොට හිටියා. මොකද මට ඇඬෙන හින්දා. ඉතින් ඊට පහවදා දවසේ මම අම්මට කතා කරා. අම්මට තමයි ඉතින් මම ගොඩක් දේවල් කියන්නේ. මම හැමදෙස්සම ඉඳන්නේ අම්මා නැති වුණොත් ඉතින් මං කාටද මගේ දේවල් කියන්නේ කියලා. ගොඩක් කලාවට ඒක මට හිතෙනවා. ඔයාට ඔයා හිතන්න වගේ පවුලේ අය දාලා වගේ යාළු ඔක්කොම දාලා ඔයාට හදිස්සියෙන් පිටරටකට යන්න වෙනවා කියලා. එහෙම දාලා යන්න පුළුවන්. කවුද ඔයාට එහෙම ඈත් කරන්න බැරි කෙනෙක් ඉන්නද ජීවිතේ? ඔව්. මට මේ දැනුත් එහෙම හිතනවා. ඒ කියන්නේ මං මෙහෙන් යන්න ඕනේ දැන් ඇති මෙහෙ හිටියා කියලා හිතනවා කියනවා. මට හිතනවා ඇති දැන් ඒ කියන්නේ මෙහි ජීවත් වුණා ඇති කියලා ගොඩක් වෙලාවට හිතෙනවා. ඒ කියන්නේ මම ලංකාවට ආසයි. නමුත් ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට කැමති නැහැ. හේතුව අපේ මේ වගේ ලස්සන රටක් තියෙනවා. නමුත් ආකල්ප වලින් අපි ඉන්නේ මනං හිතා ගන්න බැරි තැනක මිනිස්සු ඉන්නේ. ඉතින් මෙච්චර ලස්සන රටක අපි සංස්කෘතිය ගැන කතා කරනවා. හැබැයි කවුරුත් සංස්කෘතියට අනුව ජීවත් වෙන්නේ නැහැ. අපි හැමෝට හැම වෙලෙම කරන්නේ විවේචනය කරනවා. මෙයාට මෙයාට බයිනවා, අරයට බයිනවා, මේක අහරෝ. කවදාවත් අපි හොඳ දෙයක් හොයන්න උත්සාහ කරන්නේ නැහැ. හොඳ දෙයක් දකින්න කැමති නැහැ. ඉතින් මම මෙහි ජීවත් වෙන්න අකමැති ඒකයි. ඉතින් මට හිතෙනවා දැන් මෙහි හිටියදී අනේ මන්ද. ඉතින් ඒක තමයි හේතුව. ඒ හින්දා මට ගොඩක් කලාවට යන්න හිතෙනවා. දාලා යන්න බැරි එකම කෙනා ඉතින් අම්මා. ඔයාට මේ ශේෂ්ත්‍රේ කටකතා හැදලා තියෙනවද නෙළු? ඔව් කියලා තියනා ඉන්නවා. මම මොකක් හරි අලුතින් ඩ්‍රාමා එකක් කරොතා මෙයා ආවෙ මෙහෙම, මෙයා මෙහෙම එහෙම මට ඇහෙලා තියෙනවා. මගේ ආ ඒ කියන්නේ ඇහෙලා තියෙනවා කියන්නේ මගේ යාළුවෝ කියලා තියෙනවා මෙහෙම කියනවා ඔයාට එහෙම කියලා. හැබැයි මං කියන්නේ මොන වගේ කතාවද? ඒ කියන්නේ සම්බන්ධකම් හරහාව කියලා. ඔව් මොකක් හරි එකක් හින්දා වෙන්නේ නැති සමහර අය කියලා තිබ්බා මට මතකයි. මං ඉන්නේ ලොකු අපාර්ට්මන්ට් එකක. මට කාර් එකක් තියෙනවා. ඇත්තටම මට කාර් එකක් නැද්ද? ඇත්තටම කාර් එකක් නැද්ද? ඇත්තටම ලොකු අපාර්ට්මන්ට් එකක නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ වගේ කතාවක් කියලා මට ඒක පොඩ්ඩක් මතක් වුණේ. මං එහෙම කියහැදිලා ඒ කියන්නේ කියලා දෙන එක කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉතින් සමහර විට මම එකපාර අර ඉඳලා එකපාර මෙයා වෙච්ච හින්දා දන්නා. ඉතින් මං කියන්නේ කාට මාර කෙනෙක්ට එහෙම මම කියන්නේ මට චෝදනා කරන්න පුළුවන් නම් මං හරි කැමතියි ඩිරෙක්ට් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරනවාට. මොකද මං හිතනවා කාටවත් මට එහෙම ඇඟිල්ල දික් කරන්න බෑ කියලා. ඒ විදිහට මං ජීවත් වෙලා නැති නිසා. නිසා ඒ කවුරු හරි චැලෙන්ජ් කරනවා නම් හරි මං ඒ චැලෙන්ජ් එකත් බාර ගන්නවා. දැන් මොකද ඒ තරම් කන්ෆිඩන්ස් මට. ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඔයා දැන් මේ කලා ශේෂ්ත්‍රයට ඇවිල්ලා වැඩ කරලා ගොඩක් හම්බ කරලා තියෙනවද? නෑ. එහෙම කරන්න බෑද ලංකාවේ? බෑ. මේ ගන්නවා මේ වියදම්. ඇත්තටම මගේ account එකෙන් ලොකුවට නෑ. මම මේ පහුගිය කාලෙ ටිකේ තමයි සාමාන්‍ය මුදලාකාරය එකතු කරගත්තේ. නැත්තම් හොයන සල්ලි ටික ඉවරයි. ඉතින් මම ඉන්නේ ට්‍රෙන්ඩ් එකකට. ඉතින් මම ඒකට ගෙවන්න ඕනේ. ලොකුවට ඇත්තටම මේ අපි හිතන ලයිෆ් එක ගත කරන්න බෑ. අපි එක්ක ජොබ් එකක් කරන්න ඕනේ නැත්තම් වෙන මොකක් හරි බිස්නස් එකක් තියෙන්න ඕනේ. මේ ලොකුවට එකතු කරන්න බෑ. හැබැයි අපි ගොඩාක් මේ හැමතිස්සෙම බිසි වෙලා ගොඩාක් වැඩ බාර ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. නමුත් මම හිතනවා එකක් දෙකක් අපිට කරලා මේ ලොකුවට මේ ශේෂ්ත්‍රය හම්බ කරන්න බෑ ලංකාවේ. අධ්‍යාපන කටයුතු කොහොමද නිරුද? ඉවරයි. කැම්පස් එකේ ගිහිල්ලා ඩිග්‍රී එක අරගෙන සේරම ඉවරයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයක. ඔව් සෞන්දර්ය විශ්වවිද්‍යාලය. දැන් ඐ තින්ක් ඩාන්සින් වලින් ටීචින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක මම තාම හිතනවා මේ ලංකාවේ එහෙම කරන්න සිටුේෂන් එකකුත් දැන් නැහැ. සම්පූර්ණ අනිත් පැත්තට හැල්ලන තියෙන්නේ. ඔයා හිතන්නේ ඔය ගුරුවරියක් ලෙස වැඩ බාරගත්තා කියලා. ඔයාට ඒකට කලාව සමාන මග ඇරෙන්න පුළුවන්. පුළුවන්.
එතකොට ඔයා කලාව ආසාවෙන් අතාරිනවද නැත්නම් ඔයාලට ඉඳලා හිටලා වැඩ කරනවද ඉඳලා හිටලා ආස නිර්මාණයක් තිබ්බත් එහෙම කරනවා මොකද ටීචින් කරන ගමන් ඉතින් කරන්න බැරි නිසා එහෙම වුණොත් ඉතින් කැමැති මොකක් හරි එකක් හරි තියෙන්නේ එහෙම බල්ල කරනවා ගොඩක් අපේ රංගන ශිල්පිනියන් ඇත්තටම ලස්සනට ඉන්නවා හැමෝම තව කෙනෙක් ලස්සනට ඉදි මමත් තවත් දේවල් කරන්න ඕන කියලා හිතනවා ඒ වගේ ඔයා ගොඩක් ඔයාගේ රූපයට මේන්ටේන් වෙන්න සැලූන් ගිහිල්ලා ගොඩක් විදං කරන කෙනෙක්ද නෑ සැලූන් නම් මං යන්නෙම නෑ ඒ කියන්නේ මම මේ මෑතක තමයි මම ඇත්තටම කිව්වොත් මේ මොනවාද ස්කින් ක්ලිනික් එකකට යනවා ඒකට යන්නේ මේ මගේ අපි ගොඩක් මේකප් දාන හින්දා ස්කාස් පිම්පල්ස් වගේ එනවා ඒකට ගිහිල්ලා ඉතින් මං කියන සාමාන්‍ය ලස්සන වෙන්න මට මේක කරන්න ඕනේ වගේ එහෙම දේවල් කරලා තිනවා ඊකේ ආයකට ඉතින් යාළුවාම සලෝන් එකකට ගිහිල්ලා ෆේෂල් කරන්න ක්ලීන් අප් කරන්න ඒ වගේ දේවල් මං කරන් කළම නැති තරම් මං හිතන්නේ එතකොට ෆැෂන් කරන්නේ කොහමද ඔයාට ඔයා ගැලපෙන ෆැෂන් හැම එකක්ම ඔයා කරනවද නැත්නම් ගැලපෙන ෆැෂන් හැම එකක්ම කරන්න ඕනේ මං කියන්නේ එන එන ෆැෂන් හැම එකක්ම කරනවද නැත්නම් ඔයාට ගැලපෙන දේවල් විතරක් ඔයා තෝර බේරගෙන කරනවද එතකොට ඇඳුම් වලට ඔයා ගොඩක් වියදම් කරන කෙනෙක්ද ඔව් ෆැෂන් නම් කරන්න මාරම ආසයි කියන්නේ මම මොකක් හරි දැක්කොත් මට ඒක ගන්න ඕනේ සමහරවිට සල්ලි අතරේ නැති අවස්ථාවක් තියෙනවා නමුත් කොහොම හරි එක ගන්න ට්‍රයි කරනවා ඒ කියන්නේ මම හරි ආසයි ලස්සනට අඳින්න ඒක අන්කොමන් ඇඳුම් අඳින්න සමහර ඇඳුම් අරගන්නවා මම සමහර එක ඒක මම මොකක් හරි ඒක හදලා තඳින ඇඳුම් තියෙනවා ඒ වගේ එහෙම තියෙනවා ඉතින් ෆැෂන් කරන්න මම එක එක ෆැෂන් කරන්න ආසයි ඉතින් මම හරි ආසයි ලස්සනට ඉන්න ලස්සනට අඳින්න ඉතින් එහෙම තමයි ඔයා කෑම බීම ගැන ගොඩක් හිතන කෙනෙක්ද සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් එකක් තියාගෙන කනවා බොනවා ඊට පස්සේ වර්ක් අවුට් කරනවා ජිම් යනවා ඒ වගේද කෑම බීම නම් එහෙම හිතන්නේ නැහැ ලොකුවට වර්ක් අවුට් නම් කරනවා මට කන්න يعني මට දැන් බඩ ගිනි හිතෙනවා මම මේකෙන් මහත් වෙනවා නේද කියලා හිතලා මං නොකයිනේ මං කනවා මේ දවස් ටිකේ නම් ඇත්තටම මට සෑහෙන බඩ ගිනිනවා සමහර වෙලාවට දෙපාරකට බඩ ගිනිනවා ඒ වෙලාවට එකපාරක් මම මතකයි මම ෂූටින් ගිහිල්ලා මේ රයිස් එකක් දෙපාරක් කෑවා ඒ කියන්නේ මට ඒ තරම් බඩගිනි මම හැබැයි බඩගිනි වෙලාවට කවුද ඉන්නේ මම මේගෙන කරන්නේ කියලානේ මට බඩගිනි දු මං කනවා ඔය කාට හරි නිකන් ඔය සෙට් එකට ගියපුවාම හරිය නිකන් මං මේ දේවල් කරන්නේ නැහැ හැමෝම මන් දිහා බලන් ඉන්නවා ඒ නිසා මම පොඩ්ඩක් බොරුවට හරි මම කියන්නේ වැඩකට ඉතින් ඉන්න ඕනේ එහෙම කියලා හිතන කෙනෙක්ද නැත්තම් ඕන දෙයක් කරලා මචං එහෙම කියලා කතා කරලා ඉන්න කෙනෙක්ද එහෙම දැන් සෙට් එකකට ගිහිල්ලා අර එහෙම හිතලා ඉන්නේ ඇතර මගේ විදිය කොහමද ඔටෝ වෙනවා ඒ කියන්නේ මට හරි අමාරුයි ටූ ප්‍රොෆෙෂනල් වෙලා එහෙම ඉන්න බෑ මට ඒ කියන්නේ මං කවුරු හරි කියන්නේ කට්ටිය එක්ක ආවම hina වෙලා කැකලා ඒ කියන්නේ ඒකට පොඩි වෙලාවක් යනවා දන්නේ නැති කෙනෙක් නම් චූට් වෙලාවක් යනවා ඊට පස්සේ වෙලාව ගිහිල්ලා ෆිට් උනාට පස්සේ ආයෙදනවා මෙයාට හොඳටම ට්‍රැක් අවුට් ඉන්න විදියට නෙමෙයි කියන්නේ මං හරි ඒ කියන්නේ ෆනි hina වෙලා කෑ ගහලා ඉන්නේ අර පොඩි ළමෙක් වගේ ඇත්තටම කිව්වොත් ඉතින් පොඩි විදිහට ඉන්නේ හින්දා මේ අර ටිකක් වෙලා යනකොට ඉතින් මේ කට් එක සෙට් වෙලා සාමාන්‍ය විදිහට ඉන්නවා එකපාර දන්නේ නැතිම කෙනෙක් ඉතින් ටිකක් ඉන්නවා ඉතින් නැත්තම් බෑනේ ඔයාට නිකන් දැන් වුණත් අර ටක් ගාලා මොකක් හරි දුකක් හිතනත් එහෙම මතක් වෙන කෙනෙක් ඉන්නවද ඒ කියන්නේ දැන්ද ඔව් මොකක් හරි ප්‍රශ්නකදී හරි ටක් ගාලා අපිට සාමාන්‍ය මොකක් හරි ප්‍රශ්නයක් වුණාම දුක හිතනවා මතක් කරනවානේ අම්මා මතක් කරනවා තාත්තා මතක් කරනවා ඒ වගේම කිට්ටු කෙනෙක් ඉන්නවද ඔයාට යාළුවෙක් හරි දුකක් වුණාම ඒ කියන්නේ දුකට හේතු වුණු පුද්ගලයා නැත්තම් ඒක කියන්න පුළුවන් කෙනෙක් එහෙම මං ගොඩක් මට දුක හිතුනා මං අම්මට නම් කියන්නේ නැහැ නැතිම තරම් ඒ කියන්නේ එයා ගොඩක් දුක් වෙන හින්දා එහෙම නැති වුණාම මට ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි මං නර්තනීට කියනවා ડોක්ටර් ප්‍රමිලා එක්ක කතා කරනවා පාටියක් එක්ක කතා කරනවා ඒ තුන්දෙනා තමයි කියන්නේ මේ આવට ඉන්න හින්දා මොකද මගේ කැම්පස් එකේ යාළුවෝ ඒගොල්ලෝ මැරි කරලා ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ බබාලා ඒගොල්ලන්ත් එක්ක ඉන්න හින්දා මගේ ප්‍රශ්න ඒගොල්ලන්ට දෙන්න බැහැනේ ඉතින් මං ඒගොල්ලන්ත් එක්ක කතා කරන යාළුකම තියෙනවා නමුත් අර ඒගොල්ලෝ තමයි මට ගොඩක් වෙලාවට කියන්නේ මං ඒගොල්ලන් එක්ක තමයි කතා කරන්නේ ඉස්සරහ ප්ලෑන්ස් මොනවාද නිලු ඉස්සරහට කියන්නේ මේ කරන් යන වැඩ ටික ඉතින් තව ටික කාලයක් යාවි ඒ නිර්මාණත් එක්ක ඉතින් මම හිතනවා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. ඒක තමයි මගේ يعني
තියෙන මේ plan එක ලොකුම plan එකක්. ඉතින් මේවා පාරයක් පටන් අරගෙන දිනු වෙන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයා ඔය හිතන ව්‍යාපාරේ වැඩික්මන්ට පටන් අරගෙන ඔයා කියනා වගේ දිනු වෙලා සතරින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කාලෙදී අමාරු කාලයක් මේක මාත් එක්ක එකතුනාට මේ කතා බහට නිලු ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න. හරි. ඉතින් ඒ වගේම මට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරාටත් ස්තුතියි. සහ ඉතින් මගේ දායිනම්ම දන්න කෙනෙක් සුභාකි. හරි මාදරණීය කෙනෙක්. වැඩි කියන්නත් හොඳ නැහැ නැත්තම් උඩ යනවානේ. ඒ වුණාට කියන්න තියෙන ටික කියන්න බෑ නැත්තම් හරි නැහැ නේ. ඊට මරුණොත් එහෙම අපරාධී දේ තියෙන ටික. ඉතින් හරි මාදරණීය කෙනෙක්. ඉතින් ගොඩක් ආදරේ. මම දායිනම්ම අද ඒ විදිහටමයි මං හිතනවා ඔයා මමත්. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම හොඳට කරන්න සතුටින් ඉන්න හැම දෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ ස්තුතියි මට කතා කරාට. බොහොම ස්තුතියි. හැමදාම ආදරේ මං ඔයාට. අපි යනවා හැලා.